අද වප්පෝය දවස. ඉතින් අද උදේම නැගිටින්නේ නැහැ වෙනද වගේ. ටිකක් තරක්කු වුණා නැගිටින්න. ඉතින් මුලින්ම කරේ හස්බන්ඩ් කෑම ටික හදන එක. මොකද එයා මම මද හිතාගෙන ඉනවා කිරිපත් හදන්න. එයා කිරිපත් කන්නේ නැහැ. ඒක නිසා එයාට අල ටිකක් තෙල් දාලා පොල් මැල්ලුමක් තමයි හැදුවේ. මේ විදිහට අල හැදුවම ගොඩක් රසයි. අර අපි සාමාන්‍යයෙන් අල තම්බලා එහෙම හදනවට වඩා එතකොට ඒක නිකන් ලුණු තැඹිලා නැති ගතියක් දැනෙනවා. හැබැයි ඒනියට කපලා හැදුවම ගොඩක් රසයි. මේ රෙසිපි එක මම ඔයාලට වෙලාවකට අරගෙන එන්න. ඉතින් එයාට මම මුලින්ම බත් තියලා පොල් මැල්ලුම් එක අල ටික තෙල් දාලා දුන්නා. ඒත් එක්කම මම සුදු හාල් ටිකක් ලිපේ තියාගත්තා කිරිපත් හදන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙන පොල් ටික ගාගෙන දැන් පොල් ටික මිරික ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට මතක ඇති මගේ ඒ වාචන මොනවාද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් පොල් කිරි මිරිකලා ඒවා මිටි කිරි දිය කිරි වෙනම දාන්න සයිස් 3කින් වාචන තියාගෙන ඉන්නවා. එතකොට ඒක අඳුර ගන්නත් ලේසි. ඒ දේවල් වෙන දේවල් වල පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඔයාත් මැරි කරන්න ඉන්න කෙනෙක් නම් ළඟදි මැරි කරපු කෙනෙක් නම් ඔයාත් තාම ඔයාගේ කුස්සිය ගෙදර ඒ දේවල් හදාගෙන යන කෙනෙක් නම් මේ වගේ දේවල් හරිම වැදගත්. මොකද මමත් මේවා දැන් අවුරුදු 4කට කිට්ටු වෙන වගේ පාවිච්චි කරනවා. මොකද මේ දේවල් හොඳට පාවිච්චි කරොත් අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වාට තේ ගොඩුවේ නම් ඔයාලා ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. ඔයාගේ කුස්සියට මොනවද ඕන වෙන්න වැදගත් දේවල් මොනවද වැඩියෙන්ම ඕන වෙන දේවල් කියලා ලිස්ට් එකක් හදා ගන්න. එතකොට ඔයාට මේ දේවල් සල්ලි තියෙන වෙලාවට ඒ ලිස්ට් එක බල බල ඔයාට ගන්න පුළුවන්. එතකොට ඒ ගත්ත දේවල් අයින් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මම මගේ මේ හැම දෙයක්ම කුස්සියට එකතු කරගත්තේ. ඒ වගේම තමයි එදා මම ගත්ත සමහර නාන් ස්ටික් වාචන සමහර ලොකු හට්ටි මට දැන් ගොඩාක් උපකාරී වෙනවා මම උයන කරන දේවල් වලට. මොකද මම කෑම හදන බිස්නස් එකක් කරන්නේ. එතකොට ඒ දේවල් වලටත් ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් කිරිපත් එක හදන ගමන් මම ලුණු මිරිසකුත් හදාගත්තා. දැන් මම හදන්නේ ඒක වෙන වාචනයකට අයින් කරගන්න. ඉතින් වෙනදා නම් ගෙදර කිරිපත් හදන්න කලින් අනිවාර්යයෙන්ම කලින් දවසේ එක්ක මාළු හොදි එකක් එහෙම නැත්නම් චිකන් හොදි එකක් හදලා ඉවර වුණාම ඒකේ ඉතිරි වෙන හොදි ටිකක් තියෙනවා. ඉතින් ඒක බලලා තමයි කිරිපත් හදන්නේ. අද හැබැයි එහෙම නැහැ. අද ඉතින් පොය දවසක් නිසා එහෙම බලලා හැදුවේ නැහැ. කන්න ආසයි තුන. අද හැමෝම ගෙදර ඉන්න නිසා හැමෝම කියන්නේ ඉතින් අම්මයි මමයි තාත්තයි හස්බන්ඩ් කන්නේ නැහැ. ඒක නිසා තමයි කිරිපත් හදන්න හිතුනේ. ඉතින් වෙනදා නම් ඉතින් මේක උදේ වෙද්දි ඉතින් ඉවරයි. මොකද ගොඩාක් හොඳට මම හැදුවා. හොඳට කිරි දාලා සුදු හාලේ බතකට කිරිපත් හැදුවේ. ඒක නිසා හොඳට කන්න පුළුවන්. ගොඩ කලකින් කාපු නැති නිසාත් ඉතින් මේ එක තැටියක් ඉවර වුණා. හැබැයි ඉතින් වෙනදා නම් දවල්ටත් කිරිපත් කන. අද ඉතින් දවල්ට කන්න කියලා හැම කිරිපත් ඉතිරි වුණේ නැහැ. කොහොම වුණත් ඉතින් දවල් වෙද්දි ඉතිරිපි ගන්න තිබුණු කිරිපත් ටිකත් ඉවරයි. ඉතින් පොඩි බඩගිනක් ආවම ඒක සීනි ටිකක් එක්ක එහෙම නැත්නම් ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක ඉතිරි ටිකත් ඉතින් ඉවර කරනවා. ඉතින් හස්බන්ඩ් නම් උදේම කෑවා. යා මොකද උදේට මුකුත් බොන්නේ නැති හින්දා කිරිපිටියේ මුකුත් බොන්නේ නැති හින්දා යා උදේම බත් කෑවා. ඉතින් ඒක නිසා දැන් ගොන්න මම නිදහසේ තනියෙන් මේ ටික කන්න තමයි හදන්නේ. ඉතින් මම අද හිතාගෙන ඉන්නවා දවල්ට රයිස් එකක් හදන්න. මොකද අද පෝය වුණත් කියන්නේ බිත්තරේ දේවල් පාවිච්චි කරන්න නැතුව හදන්නේ. එළවලු එහෙම කපලා එළවල් උයලා තව දේවල් හදද්දී ඉතින් ටිකක් වෙලා යනවා. ඒක නිසා මට හිතුවා සරලව එක්කෝ සෝයා මීඩියවල් එකක් පරිප්පු එහෙම මොනා හරි හදාගන්න. ඉතින් මම දැන් දවල්ට උයන්න හදන්නේ. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය වෙන මුලින්ම එළවලු ටික කපා ගන්න තමයි දැන් හදන්නේ.
එළවලු ටික කපන්න කලින් මම රයිස් එකට අවශ්‍ය වෙන බත් එක ලිපේ තියාගෙන තිබ්බේ. ඉතින් මම අද කීරි සම්බ තමයි තියාගත්තේ. එතකොට මේ ටික කපලා ඉවර වෙද්දී මේක හොඳට නිමිලා තියෙනවා. ඉතින් කලින්ම උයාගන්න තිබුණා නම් හොඳයි. හැබැයි ඉතින් මේ වෙලාවෙම තමයි මට හාල් ටික තියාගන්න පුළුවන් වුනේ. පහුගිය කාලේ නම් කීරි සම්බ හැම හොයාගන්න තිබුණේ නැහැ. කඩවල වල ගන්නම් තියෙනවා. ඉතින් මම දැන් මේ ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය වෙන කැරට් ලීක්ස් රටලුවන සුදුලුවන මේ දේවල් ටික කපා ගන්න ගමන් ඉන්නේ. ඉතින් උයද්දි හරි ලේසි මේ වගේ හැම දෙයක්ම එකට ඔක්කොම කපාගෙන තියාගන්න එක. එතකොට ටක් ගාලා උයා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මට අන්තිමට හේතුණා සොසේජ් ටිකක් තිබුණු නිසා සොසේජ් ඩෙවල් එකක් හදන්න චිලි පේස්ට් ටිකකුත් තියෙන හින්දා. ඉතින් මම දැන් මේ ඔක්කොම ටික කපාගෙන තියෙන්නේ. ඉතින් මට ආයෙ හේතුණා සෝයායි පරිප්පු මේ දේවල් හදන එක තේරුමක් නැහැ කියලා. මේක ලේසියෙන් හදාගන්න පුළුවන් හින්දා මම හේතුව සොසේජ් ටිකක් මුලින් බැදගෙන ඩෙවල් එක හදන්න. ඉතින් මේක මම බදිත්ටි ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුත් එකතු කරගන්නවා. එතකොට සොසේජ් එක හරි රසයි. මම ඒක ඉගෙන ගත්තේ අපේ අයියාගේ. එයා ඒ වගේ හදනවා. ඉතින් ඊට පස්සේ මේකට අවශ්‍ය වෙන සුදු ලුණු ටික දාගෙන ඊට පස්සේ ටික හොඳට බැතෙtti ලුණු ඒ දේවල් පාවිච්චි කරනවා. ඒත් එක්ක මම මේකට සෝස් එකක් හදාගත්තා. ඒක මම හදාගත්තේ සෝයා සෝස් එකට ටොමැටෝ සෝස් ටිකක් එකතු කරලා ගම්මිරිස් ලුණු දෙහි ටිකක් කැලිමිරිස් ඒ වගේ එකතු කරලා තමයි මේ සෝස් එක හදාගත්තේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ලුණු ටිකක් වැඩි වගේ හිතනවා නම් සීන් ටිකක් එකතු කරගත්තා. ගම්මිරිස් ඒ දේවල් ටික තමයි එකතු කරගත්තේ. ඉතින් මේක හරි රසයි. තව දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ඩෙවල් එකක් එක්ක කද්දී. ඉතින් මේ විදිහටම ඕගොල්ලන්ට චිකන් වලට ඊට පස්සේ ඉස්සෝ හදනවා නම් මේ විදිහට ඩෙවල් එකට මේ සෝස් එක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මාළු මිරිස් ටිකකුත් මම මේ විදිහට රවුම් කපලා එකතු කරගත්තා. ඒත් එක්ක මම මේකට ලුණු ටිකකුත් එකතු කරගත්තා. තක්කාලි ළඟ දෙක තු කරේ නැහැ. මොකද අපේ ගෙදර අය තක්කාලි එහෙම කන්නේ නැහැ. ඒක නිසා අපරාධ වෙනවා තක්කාලි අයින් කරන හින්දා. ඒක නිසා මම ලුණු ටික විතරයි එකතු කරේ. ඊට පස්සේ අර බැදගත්ත සොසේජ් ටිකක් මේකට එකතු කරලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද සොසේජ් ඩෙවල් එක හදාගත්තේ. මේක හරි රසයි. ඔයගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ඉතින් මේකට මාළු ඩෙවල් එකක් හරි චිකන් ඔය ඕන දෙයක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට දැන් මම මේ හදන්නේ ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මම මේකට තෙල් ටිකක් එකතු කරලා ඊළඟට මම මේකට සුදු ලුණු පෙති ටිකක් එකතු කරගත්තා. ඉතින් අද නම් සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මොකද මම විතරේ දේවල් අද පාවිච්චි කරන්නේ නැති නිසා. ඒකින් හින්දා ඉතින් ඉඟුරුත් තියනවා නම් දාගන්න. අද ඉඟුරු තිබුණෙත් නැහැ. ඉතින් සුදු ලුණු ටික මේ විදියට හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට ලුණු ටිකක් රම්පෙ කරපිංචා අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. අමු මිරිසුත් කරලක් වගේ එකතු කරගන්නවා. එතකොට රසයි. ඒක නිසා ඉතින් මම මේ ටික හොඳට කලවම් කරගෙන ඒකට කැරට් ලීක්ස් ටික එකතු කරගන්නවා. ඉතින් මේක මම පස්සේ එකතු කරගත්තේ නැහැ. මොකද මේ දේවල් තෙම්පරාදු වුණාම රසයි. ඉතින් පස්සේ එකතු කරගන්න ඕන නම් ඔයාලට මේ ලීක්ස් ටිකක් එහෙම තියාගන්න පුළුවන්. හැබැයි අද මම ඔක්කොම එකට මෙහෙම එකතු කරා. ඊළඟට ඒකට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් ලුණු ඒ දේවල් විතරක් එකතු කරගත්තා. කැරිමිරිස් මොකද මම පාවිච්චි කරේ නැහැ. මොකද මම සුදුපත් පාටට තමයි ෆ්‍රයිඩ් රයිස් එක අද හදන්නේ. ඉතින් බත් එකට ලුණු ටිකක් එකතු කරපු නිසා මෙතනදී ලුණු ටිකක් එකතු කරද්දී අඩුවෙන් ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ අන්තිමට අපිට රස බලලා ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම තෙම්පරාදු හදාගත්තේ. ඉතින් හරිම සරලයි. සාමාන්‍ය අපි බත් එකකට හදන විදියට. ඊළඟට මම බත් ටික එකතු කරගත්තා. ඒකට ඒකේ කැට ටික ලිහාගෙන ඒ ටික හොඳට කලවම් කරගත්තා. අද මුකුත්ම රසකාරක දේවල් මුකුත් පාවිච්චි කරන්නේ නැති නිසා එළවලු ටිකක් නම් වැඩියෙන් එකතු කරගත්තා. මොකද වෙන මුකුත් පාවිච්චි කරන්නේ නැහැ නේ. මස්වත්, ඉස්සුවත්, දැල්ලුවත් ඒ දේවල් මුකුත් පාවිච්චි කරන්නේ නැති හින්දා. ඉතින් මෙහෙම වුණත් රසයි. ඉතින් අපිට අර රසට හදාගත්ත ඩෙවල් එකක් තියෙනවා. ඉතින් ඒකේ සෝස් එකත් එක්ක හොඳයි. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කන්න පුළුවන්. අද පොය දවසනේ ඉතින් ඒක නිසා පිටතර නොදැම්ම කියලා එහෙම රසේ වෙනසකුත් නැහැ. ඉතින් අර පිටතර රස නැති එක තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කලවම් කරගෙන ඊළඟට උණුවෙම කන්න ඕනේ. මොකද රයිස් එහෙම නිමුනම කාලා වැඩක් නැහැ. ඒක නිසා මේක උණුවෙම තමයි කන්න ඕනේ. අවසානයේදී ඔන්න ඔය විදිහට තමයි මම හදාගත්ත රයිස් එකයි
සොසේජ් ටෙබල් එකයි තියෙන. ඉතින් ඒකට මං චිලි පේස්ට් ටිකකුත් එකතු කරගෙන කෑවා. ඉතින් ඊළඟට රෑට මම රොටි ටිකක් හදන්න හිතුවා. ඉතින් ඒක නම් මම වීඩියෝස් ගත්තේ නැහැ. මම ඉතින් පොල් වලට පාන් පිටි ඒ දේවල් එකතු කරලා සාමාන්‍ය රොටි හදන විදියටම තමයි රොටි හැදුවේ. හැබැයි මම අද මේකට එකතු කරගත්ත කරපිංචා, අමු මිරිස්, ලුණු ටිකක් ඒ දේවල් පොඩියට කපාගෙන එහෙම තමයි රොටි ටික හදාගත්තේ. ඉතින් ඔය වගේ තමයි අද අපේ පොයේ දවසේ කෑම වේල ටික ගෙදර හැදුනේ. මං හිතන ඔයාලා අද මගේ මේ වීඩියෝ එකත් වෙනද වගේ මාසාවෙන් බලන්න ඇති කියලා. අයලුත් වීඩියෝ එකේ මොන ගැහෙනකන් ඔගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා.